ගරු ස්වාමින් වහන්ස, පෞරුෂත්වයෙන් ඉහළ ඉතාමත් බලවන්ත මිනිසුන් අපි දකිනවා. ඒ වගේම මනුෂ්‍යත්වය ලැබුවත් ඒ මනුෂ්‍යත්වයට ඔබින පෞරුෂත්වයක් නැති පුද්ගලයින් අපි දකිනවා. මෙවන් විෂමතාවයක් ඇතිවන්නේ කොහොමද ස්වාමින් වහන්ස? බුදුරජාණන් වහන්සේ කම්මදායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා, මේ සත්වයා කර්මයේ දායාද කොට ඉපදී කියලා, කර්මයේ මගේ කොට ඉපදී කියලා. තේරෙනවා? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් හීන ආයුෂ ලැබනවා නම්, නිරේතුරුවම රෝගී භාවයන්ට පත් වෙනවා නම්, අඩු ආයුෂයෙන් කෙනෙක් මැරෙනවා නම්, ඒකට හේතුව පෙර ජීවිතය සත්ව හිංසාව සත්ව ඝාතන කරලා තියෙනවා. තේරෙනවද? එනිසා අපේ වර්තමාන සමාජයේ යමෙක් අපිට පේනවා සමහරු මෞකුසේදී නැති වෙනවා, අවුරුද්දේදී දෙකේදී තුනේදී දහයේදී පහළොවේදී නැති වෙනවා. එහෙම නැති වෙන්නේ සමාජයේ වරදකින්වත්, එහෙම නැත්නම් කාගේවත් වරදකින්වත් නෙමෙයි. ඒ පෙයා සංසාරයේ පෙර ජීවිතේ සත්ව හිංසාවන් සත්ව ඝාතන කළා තිනවා. දැන් එක දරුවෙක් හිටියා. ඒ දරුවා නෝන අවුරුදු 12 වගේ 10 වගේ වයසේදීම ඒ දරුවා අධිවේගී සුඛෝපභෝගී බස් රථයක ගමනක් යද්දී දැඩි හදිසි අනතුරකට ලක් වෙලා මිය පරලව යනවා. තේරෙනවද? හැමෝම මාධ්‍ය වේවා සියල්ලම දැන් බැන්නේ කාටද? අර රියදුරු දෙන්නට. තේරෙනවද? මේගොල්ලන්ගේ වැරදීන් මහා චෝදනාවලි ගොඩාක් පොලිසියට එක පැත්තකින් බැනලා හරි ප්‍රශ්න ගොඩක් මතුවෙලා. අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා, මේ මැරිච්ච දරුවා පෙර ජීවිතේ කුමක්ද මේ කරලා තියෙන අකුසල? මොකද ඒ දරුවා මේ ජීවිතේ අකුසලයක් කරපු කෙනෙක්, මේ ජීවිතේ බොහොම දෙමාපියන්ට කීකරුව ජීවත් වෙච්ච හොඳ දරුවෙක්. පෙර ජීවිතේ මේ දරුවා මේ ඉහළ පෙළේ නිවසක මෙහිකාර වෘත්තියක් වගේ කරපු කෙනෙක්, සුදු කෝට් එක ඇඳලා සුදු සරම ඇඳලා එහෙම කරන අර ඉහළ පෙළේ සේවක පිරිස ඉන්නේ එවැනි කෙනෙක්. තේනත් මේ කෙනා නෝනා ඒ ස්වාමින්වහන්සේ දකිනවා, එයා වත්තේ වැඩ කරන වෙලාවේ එයා තියුණු කැත්තකින් සර්පේකට ගහලා කපනවා නෝනා. තේරුණාද? නමුත් ඒ සර්පයා කහපාට සර්පෙක්, ඒ කියන්නේ ගැරන්ඩියෙක් වගේ සර්පෙක්, විෂ සර්පෙක් නෙමෙයි. එතකොට ඒ සර්පයා මැරීමේ අකුසලය නිසායි මේ දරුවා මේ විදිහට අර වාහනේ අනතුරට පත් වුනේ. තේරුණාද? හේතුඵල ධර්මයක්. තේරුණාද? එතකොට දැන් බලන්න, දැන් කෙනෙක් සර්පෙක් මරනවා. අපි කියමු දැන් මෙතන සර්පෙක් ඉන්නවා නෝනා. දැන් මෙතන සර්පෙක් ඉන්නවනම් මේක විසිතුරු සර්පෙක්. දැන් මේ මහත්තයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා හිතනවා, දැන් හාමුදුරුවෝ මෙතෙන්ට ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. නැත්නම් වෙන දායක මහත්තයෙක් ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. මම මේ සර්පයාට ගහනවා, ගහලා මරලා දානවා කියලා ගල් මහල දානවා නෝනා. ඒත් දැන් එයා සර්පෙක් මැරුවා. නමුත් තව තැනක දැන් මහත්තයා යනවා. යනකොට එයාට පේනවා ගැරන්ඩියේ. ඒ ගැරන්ඩිය එයාගේ පාඩුව යනවා. නමුත් මේ එයාගේ පාඩුව යන මේ අහිංසක ගැරන්ඩියාට පොල්ලක් අරන් ගහලා මරනවා. දැන් මේ දෙකේ අකුසලයේ බලවත් කෝකද? අර අහිංසක සතාට ගහපු දෙක. මෙතන මේ විසිකුරු සතාට මෙයා ගහද්දී ඒ සතා මරණීය චේතනාව සකස් වුණා වගේම ඒ මහත්යා තුළ මෛත්‍රී චේතනාවකුත් සකස් වෙනවා. අනේ ස්වාමින් වහන්සේට දෂ්ට කරයි, නැත්නම් මෙතෙන්ට එන දායකයෙකුට දෂ්ට කරයි, දෂ්ට කළොත් මැරේ කියන මෛත්‍රී චිත්තයත් අර මරණීය චේතනාවත් එක්ක යා තුළ සකස් වෙනවා. නමුත් අතන සකස් වෙන්නේ නෝනා බරපතල අහිංසක සතෙක් මරණ බරපතල අකුසලයක්. එතකොට ඒ දරුවා එදා මරලා තියෙන්නේ අහිංසක සතෙක්. එයා අරකෙන් කෑලි කෑලි කපලා මරනවා අර ස්වාමින් වහන්සේ සමාධියෙන් දකිනවා. එතකොට බලන්න, එහෙනම් ඒ විපාකයේ සකස් වුණේ කුමක් නිසාද? අර අකුසලයේ විපාකයට ආවා. තේන්න? එතකොට මේ අකුසලයක් විපාකයට එද්දී අපි බස් ගිනින තියලා වැඩක් තියනවද? පොලිසියට ගහලා වැඩක් තියනවද? හේතුඵල ධර්මය. බුදුදහමෙන් තමයි මේ හේතුඵල ධර්මයේ මතු කරලා දෙන්නේ. නමුත් අපි හේතුඵල ධර්මයන් දකින්න දක්ෂ නැති නිසා, අපිට දරා ගැනීමේ ශක්තිය නිසා අපි මහා විනාශයන් සමාජය තුළ සිද්ධ කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් අඩු ආයුෂෙන් යන්නේ, යමෙක් රෝගී භාවයට පත් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ සත්ව ඝාතන සත්ව හිංසාවන් කරපු නිසා කියලා. කෙනෙක් මේ ජීවිතේ දුබ්බත් භාවයට පත් වෙලා අල්පේශාක්ක භාවයන්ට පත් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ දන් පූජා කරපු නැති කෙනෙක් කියනවා. තේරෙනවද? කෙනෙක් මේ ජීවිතේ විරූපී භාවයන්ට පත් වෙලා සමාජ අප්‍රසාදයන්ට ලක් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ ක්‍රෝධය ව්‍යාපාදයේ වඩපු කෙනෙක් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් මේ ජීවිතේ මේ ඉහළ තනතුරු දරන්නේ, ඒ කියන්නේ මේ ඔය තියෙනවානේ වෘත්තීය මට්ටමින් ඉහළ වෛද්‍යවරු, ඉංජිනේරවරු ඔය පිරිස ඉන්නවානේ, බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හේතුඵල ධර්මයක් කියලා. ඒ හේතුඵල ධර්මයේ මොකද්ද? එයා පෙර ජීවිතේ මහණ බමුණන් ළඟට ගිහිල්ලා ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා
අහලා තියෙනවා. කළ යුත්තේ නොකළ යුත්තේ මොකද්ද කියලා අහලා තියෙනවා. හොඳ නරක මොකද්ද කියලා අහලා තියෙනවා. අහලා ඒ විදිහට ජීවිතේ හැඩගස. එහි ප්‍රතිඵලයක් තමයි මේ ජීවිතයේ මේ ඉහළ වෘත්තීන් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි හිතමු දොස්තර මහත්මෙක් ඉන්නවා කියලා. එයා ඇත්තටම තමන් සතුටු වෙනවා මම වෛද්‍යවරයෙක් උනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසායි කියලා. නමුත් නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසා නෙමෙයි මේ මහත්මයා වෛද්‍යවරයෙක් උනේ. තේරෙනවද? එහෙමනම් ඉතින් නිදහස් අධ්‍යාපනයේ හැම දරුවෙක්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එයා වෛද්‍යවරයෙක් උනේ වෛද්‍යවරයෙක් වීමට අදාළ සංස්කාර එයා ජීවිතේ ප්‍රස් කළා. තේරෙනවද? ඒ සංස්කාර මොකද්ද? එයා මහාන බමුණන් ළඟට ගිහිල්ලා අර විදිහට කලියුත්ත නොකලියුත්ත හොඳ නරක සීලය දුස්සීල භාවය විමසලා ඒ අනුව ජීවත් වුණා නෝ. තේරෙනවද? ඒ වගේම මේ ජීවිතේ ද්වේෂය ඊර්ෂ්‍යාව නැත්තම් ගුණමකුකම් වගේ දේවල් වඩනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ අය අල්පේශාක ජීවිත ලැබල උපදිනවා කියලා. කිසිම තැනක පිළිගැනීමක් එයා ලබන්නේ නැහැ. මොකද ගිය ජීවිතේ ඒගොල්ලෝ අනුම පිළිගත්තේ නැහැ. අනුම දෙවෙනි තැනට දාලා කතා කළා, පල්ලෙහාට දාලා කතා කළා. ඒ නිසා මේගොල්ලෝ මේ ජීවිතේ අල්පේශාක ජීවිත ලබනවා කියනවා. රාජ්‍ය නායකයෝ ඉන්නේ. ඒ රාජ්‍ය නායකයෝ අප්‍රමාණයේ ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබන්නේ කොහොමද? පෙර ජීවිතේ සිල් ආරක්ෂා කරගෙන දන් දීපු අය. ඒ දානී සීලේ වගේ මේගොල්ලෝ පිරිවර සම්පත් ඇතුව උපදින්නේ පෙර සංසාරයේ ඒගොල්ලෝ හවුලේ හැමෝම එකතු කරගෙන පින්කම් කරුද. එහි ඵලය තමයි ඒගොල්ලෝ ලබන්නේ නෝන. පාලකෙක් බවට ඡන්දෙන්පත් වෙන්නේ ජනතාව ඡන්දෙ නිසා නෙමෙයි. තේන්න. අපි හිතන අපි තමයි ඒගොල්ලෝ පත් කළේ කියලා. අපි පත් කළා නෙමෙයි. අපි මේගොල්ලන්ට පත් කරන්න හිතෙන්නේ කුමක් නිසාද? ඒගොල්ලන්ගේ ආවිෂ වර්ණයේ සැපේ බලේ නිසා. ඒකට වශී වෙලයි අපි ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ. එහෙනම් ඒක අපිට ඡන්ද දෙනවා කියන්නේ අපිට ඒ හිත සකස් වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ තුල තියෙන ඒ ශක්තිය නිසා. ඒ ශක්තිය නැත්තම් කවදාකවත් අපිට යාට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතකොට ඒ ශක්තිය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ සීලය, දානය වගේම මෛත්‍රිය කියන කාරණේ ඒගොල්ලෝ වඩලා තියෙනවා. එහෙනම් ඔහි ඵලය තමයි අපි මේ සමාජයේ දකින්නේ. ඉතින් මේ සමාජයේ දකින්දී ඒකයි කියන්නේ කොතනකවත් අපි කාටවත් අසාධාරණයක් වුණායි කියන කාරණේ අපේ ධර්මයේ කියන්නේ නැහැ නෝන. එතනින් තමයි අපි දකින්නේ.